ආයිබෝවන් තෙරුවන් සරණයි YouTube රාවන් ඇස්ට්‍රොලොජී මෙම නාලිකාව සමඟ අත්වැල් බැඳගත් දෙස් විදෙස් සියලුම සහෘද ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ඔබ තමුන්නාන්සේලාට සියලුම දෙනාට සුබ දවසක් වේවා. අද මම ඉදිරිපත් කරන්නට යන්නේ මෙම විශේෂිතම ජ්‍යෝතිෂ විශේෂාංගය ග්‍රහලව දුප්පතා, ග්‍රහලව මහලු මිනිසා, ග්‍රහලව මනුෂ්‍යයාට පව පින මතක් කරලා දෙන ඒ අසාය ග්‍රහතුමා. ඒ කියන්නේ ග්‍රහලව දුකට අධිපති ශනි ග්‍රහතුමා, එහෙම නැත්නම් අපි කියන සෙනසුරු ග්‍රහතුමා, තමන්ගේ මිත්‍ර රාශියක් වෙන ධනු රාශියේ ඉඳලා තමන්ට ස්වක්ෂේත්‍ර බලයක් ඇති තමාගේම නිවහන වන මකර රාශියට, ග්‍රහ රාශි වලල්ලේ මකර රාශියට, ධනු රාශියේ ඉඳලා මකර රාශියට අවුරුදු 29 මාරකට පස්සේ සපැමිණෙනවා. ඒ කියන්නේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. 2020 වසරේ ජනවාරි මාසේ 24 වන සිකුරාදා දවසේ උදේ 9:49ට වෙන මෙම සුවිශේෂී ග්‍රහ මාරුව, සුවිශේෂී ග්‍රහ සංක්‍රාන්තිය, ග්‍රහ ගමන ශනි ග්‍රහතුමන්ගේ මෙම ග්‍රහ ගමන නිසා මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නෙන් උපන් ඔබට කොයි වගේ වේවිද, කොයි වගේ ග්‍රහචාරයක කොයි වගේ අත්දැකීමක් ඔබට ලැබේවිද, කොයි වගේ සුභ අසුභ පලාපලයක් ලැබේවිද අපි විමසා බලමු. ඒ වගේම මෙම YouTube රාවන් ඇස්ට්‍රොලොජි මෙම ජ්‍යෝතිෂ නාලිකාව ඔබ දැනටමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරන්න. තුලා ලග්නය ඔබට මෙම සෙනසුරු ග්‍රහතුමන්ගේ ග්‍රහ මාරුව, ග්‍රහ සංක්‍රාන්තිය කොයි වගේද? වසර 29කට පසුව තමාගේ ලග්නයෙන් ලග්නයේ හතරවන භාවයට තමයි සෙනසුරු ග්‍රහතුමන්, ශනි ග්‍රහතුමන් සපමිණෙන්නේ, සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. මෙපමණ කාලයක් තමාගේ ලග්නයේ තෙවන භාවය, ධනු රාශිය, ගුරුහිමි ධනු රාශියේ සෙනසුරු ග්‍රහතුමන් තැන්පත් වෙලා හිටියා. තමාගේ සමහර දේවල් වලට අයෝමය ශක්තියක් වෙලා, අයෝමය බලයක් වෙලා මෙම ග්‍රහතුමන් ලග්නයට බලයක් වෙලා තැන්පත් වෙලා හිටියත් තෙවන භාවේ. එතකොට මේ තුලා ලග්නෙහිමි ඔබට ශනි ග්‍රහතුමන් කොයි වගේ ග්‍රහයෙක්ද, සුභ ග්‍රහයෙක්ද අසුභ ග්‍රහයෙක්ද කියලා අපි විමසා බලමු. ග්‍රහ රාශි වලල්ලේ තුලා ලග්නය සිකුරුට අයත් දිවා බල පුරුෂ රාශියක්. තුලා ලග්නයෙන් උපදින සියලුම දෙනා සාධාරණ හා නීතිගරුක, අසාමකාමී අදහස් ඇති, කෙලින් වැඩ කරන, යුක්තියට ගරු කරන, ඒ වගේම තමාගේ ගෞරවය ආරක්ෂා කරන බොහොම නිහතමානී ගතිගුණ පිහිටන තුලා ලග්න හිමි අය. ඒ අය ඒ ඔය මං කිව්ව ඒ ගතිගුණ ජන්ම දායාදයක් කරගෙන මෙලවට උපන් අය. එහෙනම් ග්‍රහ රාශි වලල්ලි මේ සිකුරුට අයත් වන තුලා රාශියට ශනිගේ බලය මෙන්න මේ ආකාරයට තමයි යෙදෙන්නේ. හතරවැන්න මාතෘ ස්ථානය, තමාගේ නිශ්චල චංචල දේපල ගැන කියන ස්ථානය අධිපතිකමත්, පස්වැන්න විද්‍යා ස්ථානය, තමාගේ දරුවන් සම්බන්ධව පෙන්නන ස්ථානයත්, අධ්‍යාපනය ගැන පෙන්නන ස්ථානයත්, ඒ ස්ථානය තමයි පස්වන භාවයේ අධිපතිකමත්, හතරවන භාවයේ අධිපතිකමත් ලැබෙන්නේ ශනි ග්‍රහතුමන්ට. ඒ වගේම ලග්නාධිපති සිකුරු සමග අධිමිත්‍ර ග්‍රහයෙක් නිසා ලග්නයට යෝගකාරක සුභම ග්‍රහය වෙන්නෙත් සෙනසුරු ග්‍රහතුමන්, හරියට උෂභ ලග්නයට වගේ. ඉතින් ඔබගේ ජන්ම පත්‍රයට සඳු ග්‍රහයා තුන්වැන්නේ, ඒ වගේම හතරවැන්නේ, පස්වැන්නේ තැන්පත් නම් සඳු ග්‍රහතුමන්,
ඔබට ඒ රාෂ්ට්‍ර කපලයක් යෙදෙනවා මෙම ග්‍රහයාගේ ග්‍රහමාරුව නිසා. ඔබ ඒවා කේන්ද්‍රය පරීක්ෂා කරලම ඒ සම්බන්ධව දැනගත යුතුයි. ඉතින් දැන් මේ හතරවැන්නට සෙනසුරු පැමිණීම නිසා ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබ සුභ අසුභ මිශ්‍රඵලව තමයි ලැබෙන්නේ. ඔබගේ කේන්ද්‍රයේ යෝගකාරක ශනි ග්‍රහතුමන් උපතේදී බලවත් නම් ලග්නයේ එවගේම තුන්වැන්නේ හතරවැන්නේ පස්වැන්නේ එවගේම හත්වන භාවයේ නමවන භාවයේ දසවන භාවයේ බ්‍රහස්පති සිකුරුගේ සුභ දෘෂ්ටි ලැබිලා තියෙනවා නම් ඔබගේ මෙම ග්‍රහමාරුව නිසා ඉතාම හොඳම හොඳ තත්ත්වයක් ගොඩනැගෙනවා කියලා කියන්ට තියෙනවා. ඒ වගේම ඒ වාසනා ගුණය අනිවාර්යයෙන්ම ඔබට හිමි වෙනවා. විශේෂයෙන්ම භෞතික සැප සම්පත් දියුණු වෙලා ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ශක්තියක් ඔබට හිමි වෙනවා කියලා කියන්න පුළුවන්. මේ කාලයේ විශේෂයෙන්ම වැඩි හිටිය අය එක්ක ගෘහ ජීවිතයේදී වැඩිහිටිය අය එක්ක වැඩිපුර කාලය ගත කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ජීවිතයේ සමහර දේවල් ඔබට විශේෂයෙන්ම සම්බන්ධීකරණයක් වෙනවා. ඔවුන්ගේ සමහර කටයුතු ඔබට ඉතාම තීරණාත්මක වෙනවා. ඒ නිසා ඔබට බොහොම හොඳ කාලයක් විදියට හඳුන්වන්න පුළුවන් මෙම කාලය. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ නව නිවාස ඉදිකරන්ට ඉන්නවනම් ඒවා අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේවට බාධකයක් වෙලා හිටපු මේ වැඩිහිටි ඥාතීන් හෝ වැඩිහිටියන් ඔබගේ මව්පියන් වෙන්න පුළුවන්. ඒ අයගේ ආශිර්වාදේ හිමි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි පැරණි ස්ථාන ගොඩනගලා මේක අපි හිතමු ඔබට තිබුණා කියලා අතහැරලා දාපු ඉඩමක්, එහෙම නැත්නම් තව කෙනෙක් අතහැරලා දාපු දේපලක් ඔබ ආපහු එයාගේ මිලදී අරගෙන ඔබ නැවත ඒවා සංවර්ධනය කරලා ඔබ ගොඩනගනවා ඒවා හොඳ ආකාරයට. ඒ නිසා වෙනදාට වැඩිය හොඳ මේ ඔබට දියුණු වීමේ ආශාව, දියුණු වීමේ හැකියාව ගොඩනැගෙනවා මේ ගෘහ ජීවිතයේදී. ඒ අය ඔබ දිරිමත් කරන ඔබගේ පවුල් පරිසරය තුළ ඔබ වෙනදාට වැඩිය මේ තත්ත්වයට දියුණු වෙන්න ආශා කරනවා. ඒ වගේම ඒවට බාධකයක් වෙලා හිටපු ඥාතීන් වෙන්න පුළුවන්, මිත්‍රයන් වෙන්න පුළුවන්, සමහර අය ඔබට ආශිර්වාදය කරනවා කියලා කියන්න පුළුවන්. මේ තුළ ඔබ විශාල වශයෙන් ඉදිරියට එනවා කියලා වාහෙත් කේන්ද්‍ර ජන්ම පත්‍රයට මෙම ග්‍රහ සංක්‍රාන්තිය නිසා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ධනෝපායන මාර්ග ගැන අපි කතා කරොත්, ඒ කියන්නේ ආර්ථික තත්ත්වය ගැන කතා කරොත්, පහුගිය කාලවලදී ඔබ සමහර වෙලාවට කොච්චර කැපවීම කරා නමුත් ඒ වලට නිසි ප්‍රතිඵල ලැබුණේ නැහැ. නමුත් වෙනදාට වැඩිය මේ ආර්ථික தත්ත්වය දියුණු වෙනවා. ඔබගේ අලුත් බිස්නස් කන්සෙප්ට් දියුණු වෙනවා. ඒ වගේම රැකියාවට තිබ්බ ඔබගේ උනන්දුව උත්සාහය වෙනදාට වැඩිය හොඳ தත්ත්වයක තියෙනවා. වෙනදාට වැඩිය හිතට අරගෙන ඔබ වැඩ කරනවා. හිතට අරගෙන වැඩ කරලා හිතට විශේෂයෙන්ම ඔබ හිතල මතල කටයුතු කරලා ඔබ දියුණු වෙනවා. ඒ අනුව ඔබගේ ජීවිතයේ ගොඩනැගෙනවා කියලා කියන්න පුළුවන්. පහුගිය කාලවලදී ඔබගේ ඔය විදේශ රැකියා කරා නම්, විදේශ රැකියා කරන ඔබ විදේශ රැකියාවල නියුතු වුණා නම්, විශේෂයෙන්ම කොරියාව, ජර්මනිය, ඉතාලිය, විශේෂයෙන්ම ඉතාලිය වගේ මැද පෙරදිග රටවල් වල, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ මේ වගේ රටවල් වල ඔබ මේ ග්‍රහචාරය වෙනස් වෙනවා. ඇත්තට උප්පත්ති ඔබගේ මේ මව්බිමෙන් ගිහිලා ඒ රටේදී ඔබගේ ග්‍රහ බලය දැන් මෙතෙන්දි ශක්තිමත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඔබ රැකියාවට රැකියා අවස්ථා හිමි වුණා නමුත් ඔබගේ උනන්දුව උත්සාහය තිබ්බේ නැහැ. පහුගිය කාලවලදී ඔබ සමහර වෙලාවට රැකියා ලැබුණා අවස්ථාවත් හිමි වුණා, සෑහෙන කාලයක් ඒ ඔස්සේ මේ මහන්සි වුණා. නමුත් ඒ වලට ඔබ මහන්සි වුණ තරමටම ඔබට ප්‍රතිඵල ලැබුණේ නැති වෙන්නත් පුළුවන්. ඔබගේ තුලින් ඔබ තුලින් උත්සාහය ගොඩ නැගුණේ නැහැ. දැන් මේ වගේ කාලයකදී ඔබ මේ වගේ ග්‍රහචාරයක් යටතේ ඔබ අනිවාර්යයෙන්ම ගොඩ නැගෙනවා. මානසික තත්ත්වය ගොඩ නැගෙනවා.
ඒ තුළින් ඔබට මෙන්න අලුත් රැකියා හිමිවෙනවා. පහුගිය කාලවලදි කිව්වා වගේම ඔබට මේ තුළ යම්කිසි හොඳ තත්ත්වයක් ගොඩ නැගෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ශනිගේ බලය තියෙන ඔබ, ශනිගේ බලසම්පන්නකම තියෙන ඔබ, සනි උපතේදී බලවත්නම් මේ මං කියන ඒ කරුණු කාරණා ඒකාන්ත වශයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා කලා ශේත්‍රයේ ඉන්න ඔබ, ඔබගේ ඒ වගේම නිෂ්පාදන ශේත්‍රයේ ඉන්න ඔබගේ, ඒ වගේම ගොවිතැන් කරන ඔබගේ, විදේශ රැකියා කරන ඔබගේ, සහ සියලුම තුලා ලග්න හිමි ව්‍යවසායකයන්ගේ අදහස් උදහස් වලට පිට අය ගරු කරලා, ඒ ඉහළ ස්ථානවල ඉන්න අය ගරු කරලා, මූල්‍ය ස්ථානවල ඉන්න අය ගරු කරලා, ඔබට අනිවාර්යම ණය පහසුකම් පවා නිකුත් කරන්නට මේ අය කටයුතු කරනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ වෙනදාට වැඩිය මේ දීන වෙන්නේ නැතුව, නීච වෙන්නේ නැතුව ඔබගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නවා. ඔබගේ කටයුතු වල දියුණුව තියුණුව අනිවාර්යෙන්ම ඒකාන්තෙන්ම හිමි වෙනවා කියලා කියන්න ඕනේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ඔබගේ ජීවිතේ ජයෙන් ජය හිමි වෙනවා. මේ කාලෙට සෙනසුරු ග්‍රහතුමන්ගේ මේ හතරවැන්නේ ඇවිල්ලා බලවත් වෙනවා, සසයෝගී යෙදෙනවා. හතරවැන්න තුල පාප පීඩිත ග්‍රහයක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔබගේ ජීවිතේ දියුණු වෙනවා. ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබගේ ජන්ම පත්‍රය මේ ආකාරයට තියෙනවද කියලා. ඔබගේ බොහොමයක්ම බාධක දුර වෙලා ගිහිල්ලා ඔබට ඇත්තටම කියනවා නම් ධනය වාසනාව ගෙන දෙන ප්‍රධානම අවිය වෙන්නේ හොඳ දක්ෂ මානසිකක් එක්ක, මානසිකත්වයක් සහිතව එන චිත්ත ශක්තිය, චිත්ත බලය, සිතේ බලය. භෞතික ජීවිතයේ දේවල් නෙවෙයි, තමාගේ සිත තුළින්, තමාගේ ජීවිතය තුළින් ගොඩනැගෙන ඒ ආත්ම විශ්වාසය නිසා ඔබ තද වානේ කම්බියක් වගේ නැමෙන්නේ නැහැ. ඔබ අනිවාර්යෙන්ම ඉදිරියට යනවා, දියුණු වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මේ වගේ ග්‍රහචාරයක් මම කිව්වා වගේ ඔබට සෙනසුරු බලවත් වෙලා ඉන්නවනම්, ගුරු බලවත් වෙලා ඉන්නවනම්, සිකුරු බලවත් වෙලා ඉන්නවනම්, ඒ දසහ යනවනම්, ඒ වගේම ඒ ග්‍රහයන්ගේ බලසම්පන්න දසහ ගත වෙනවනම් ඔබට මේ යථාර්ථයක් වෙනවා ඒකාන්තයෙන්ම. ජයෙන් ජය වේවා ඔබට. 2020 ජයම ජය වේවා. මාසිකව ගෙනෙන ලග්න පලාපල, ඒ වගේම විශේෂ ග්‍රහමාරු සහ සියලුම ජ්‍යොතිෂ විශේෂාංග නිකුත් කළ සැනින් ඔබට දැනගැනීමට රාවන් ඇස්ට්‍රොලොජි මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔබට ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් මාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් මෙම තිරේ දැක්වෙන දුරකථන අංකවලට ඇමතුමක් ගන්නට පුළුවන්. ඒ වගේම තිරේ දැක්වෙන ලිපිනයේදී ඔබට මාව මුණගැසී ජ්‍යොතිෂ කටයුතු වෙනුවෙන් සාකච්ඡා කිරීමට පුළුවන්.